ලෝකවාර්තා වක් තියෙන ආසාවෙන්ම විවිධ පුද්ගලයන් විස්මයජනක අසීරු ක්‍රියාවල නිරත වෙනවා. ඇතැම් අය ලෝකවාර්තාවක් වෙනුවෙන් තමන්ගේ ජීවිතය ගැනවත් හිතන්නේ නැතුව භයානක දේවල් කරපු අවස්ථාත් ඕනතරම් තියෙනවා. මේ අතරේ පිළිකුල් සහගත අස්වාභාවික දේවල් කරලා ලෝකවාර්තා පොතට ඇතුළුණු අයත් ඉන්නවා. අන්න ඒ වගේ ටිකක් අමුතු ලෝකවාර්තා 10ක් ගැන තමයි මේ වීඩියෝ එක. මේ අරුම පුදුම ලෝකවාර්තා 10 ගැන වීඩියෝ එක ඔයා අඳුරන අයත්තර ෂෙයා කරගන්න මතක් කරන්න එපා. ඒ වගේම ඔයාලා Top 10 සිංහල channel එකේ content වලට කැමති නම් අපිව subscribe කරලා bell button එකත් click කරලා තියාගන්න. දිගම රෝම සහිත කන්. මේ වගේ දේවල් වලනොත් රෝග වාර්තා තියන්න පුළුවන් කියලා කාටද හිතෙන්නේ? කංවල වැඩිම දෙකකින් යුතු රෝම තිබෙන පුද්ගලයා වෙන්නේ ඇන්තනී වික්ටර් කියන තැනැත්තා. මොහු ඉන්දියානු ජාතිකයෙක්. ඇන්තනීගේ කංවල ඇති රෝමවල දිග අඟල් 7.12ක් බවට මිනුම් කරගෙන තියෙනවා. වැඩිම ප්‍රමාණයකින් අක්ෂිගෝල විශාල කිරීමේ හැකියාව. ඇමරිකානු ජාතික කිම් ගුඩ්මන්ට ඇගේ අක්ෂිගෝල සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල කිරීමේ හැකියාවක් තියෙනවා කියලා තේරිලා තියෙනවා. කිම්ට ඇගේ අක්ෂිගෝල අඟල් 0.47ක් දක්වා විශාල කරන්න පුළුවන්. මේක මිනුම් කරලා තියෙන්නේ 2007 තුර්කියේදී. මේක දිහා බලන එක නම් ටිකක් භයංකාරයි. කොහොම වුණත් අක්ෂිගෝල විශාල නොකර ඉන්නකොට ඇයත් සාමාන්‍ය පෙනුම තියෙන කාන්තාවක් කියලා තමයි සඳහන් වෙන්නේ. ඊහඳ පණුවන් නෑම. පණුව කියන්නේ ටිකක් අප්‍රසන්න සත්ව කොට්ටාසයක්නේ. පණුවෙක් ඇඟේ ගෑවුනොත් අපි මොන විදියට ප්‍රතිචාර දක්වයිද? ටිකක් හිතලා බලන්නකෝ. විශේෂයෙන්ම ගෑනු කෙනෙක් පණුවන්ට මොන විදියට ප්‍රතිචාර දක්වයිද? ඒ වුණත් අපි මේ කියන කාන්තාව ලෝක වාර්තාව තියන්නේ ඉහඳ පණුවන් ස්නානය කරලා. බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් වෙන ක්‍රිස්ටින් මාටින් පුරා පැයකමාරක් ඉහඳ පණුවන් ස්නානය කරලා තියෙනවා. මේ වාර්තාව පිටුවල තියෙන්නේ 2002 වර්ෂයේදී. වැඩිපුරම ඇදෙන සුළු සම. බ්‍රිතාන්‍ය ජාතික ගැරි ටර්නර්ට ඔහුගේ සම අඟල් 6.25ක් දක්වා ඇදීමට ලක් කරන්න පුළුවන්. මේක සුවිශේෂී හැකියාවක් නන් නෙමෙයි. ගැරි ඊලස් ඩැන්ලොස් සින්ඩ්‍රම් කියන දුර්ලභ රෝගයෙන් පෙළෙනවා. ඒක සම්බන්ධක පටක, අස්ථිබන්ධනී, අභ්‍යන්තර අවයව සහ සම සම්බන්ධ රෝගයක්. මේ නිසයි ටර්නර්ට ඔහුගේ සම අස්වාභාවික ප්‍රමාණයකට අදින්න හැකියාව තියෙන්නේ. මේ තත්ත්වයේදී සමෙහි ශක්තිමත් බව සහ ප්‍රත්‍යස්තතාවය තීරණය කරන කොලජන් තන්තු දුර්වල වෙනවා. එතකොට සම ලිහිල් වීමත් අස්ථි සන්ධිවල චලනය අධික වීමත් සිදු වෙනවා. සම ඇදීමේදී වේදනාවක් ඇති වුණේ නැති වුණත් රෝගය හා සම්බන්ධ අනෙක් තත්ත්වවලදී වේදනාවක් ඇති වෙනවා කියලා ගැරි මාධ්‍ය සාකච්ඡාවලදී පවසලා තියෙනවා. විෂගෝර සර්පයින් වැඩිම ප්‍රමාණයක් මුඛයේ තබා ගැනීම. රැටල් ස්නේක්ස් කියන්නේ විෂගෝර ඇමරිකානු සර්පයෙක්. ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් වන ජැකි බිබි පණ තියෙන රැටල් ස්නේක් සර්පයින් 8ක් තප්පර 12.5ක කාලයක් තුල මුවෙහි තබාගෙන ලෝක වාර්තාව පිහිටුවලා තියෙනවා. මේ වාර්තාව පිහිටුවන්නේ 2001 වර්ෂයේදී. ඊට පස්සේ මේ වර්ගයේම සර්පයෝ 13 දෙනෙක් තප්පර 10ක් තිස්සේ මුඛයේ තබාගෙන ඔහුගේම වාර්තාව බිඳින්නට ජැකි සමත් වෙනවා. වැඩිම දිගක් සහිත කාන්තා නියපොතු. සමහරු නියපොතු වවන්න අකමැතිනේ. නමුත් බොහෝ කාන්තාවන් නියපොතු වවන්නත් නිය ආලේපන ගල්වන්නත් ගොඩක් ආසයි. අඩි 42කට වඩා දිග නියපොතු ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන ඩයනා ආම්ස්ට්‍රෝං ලොව දිගම නියපොතු හිමි තැනැත්තිය විදිහට ලෝක වාර්තාවත් තියලා තියෙනවා. ඇය නියපොතු වැවීම අවුරුදු 30ක් පුරාවට සිද්ධ කරලා තියෙනවා කියලා සඳහන් වෙනවා. 2008දී මේ නියපොතුවල දිග මිනුම් කරනකොට ඒවා අඩි 42කුත් අඟල් 10.4කුත් වෙලා තියෙනවා. ඇස්වලින් දරාගත් වැඩිම ස්කන්ධය. චේයින් හල්ග්‍රන් විසින් විස්මය දනවන සුළු වේදනාකාරී ලෝක වාර්තාවක් පිහිටුවලා තියෙනවා. ඒ ඔහුගේ ඇස්වලින් වැඩිම බරක් ඇදීමෙන්. 2009දී ඔහු ඉතාලියේ පැවති ලෝෂෝඩේ රෙකෝඩ් දර්ශනයේදී රාත්තල් 907ක බරක් අදිමින් මේ ලෝක වාර්තාව පිහිටුවලා තියෙනවා. වැඩිම දුරකට නාසයෙන් ස්පැගටි තෙරපීම. මේ වාර්තාවට හිමිකම් කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ නිව් මෙක්සිකෝවේ ජීවත් වන කෙවින් කෝල් විසින්. නාස්පුඩු තුලින් රාමෙන් නූඩල්ස් පිටතට තෙරපමින් මේ කාර්ය සඳහා පුහුණු වුණු කෙවින් කෝල් ඉන්පසුව මේ සඳහා නූඩල්ස් වෙනුවට ස්පැගටි යොදාගත්තා. 1998 මේ වාර්තාව පිහිටුවීමේදී ඔහුගේ නාසයෙන් පිටකළ ස්පැගටි වල දිග අඟල් 7.5ක් වුණා.
ඇසෙන් දිගුම දුරකට කිරි විදීම තුර්කිය වෙසෙන ඉල්ක ඉල්මස්ට ඔහුගේ ඇස් වලින් කිරි විදින්න හැකියාව තියෙනවා ඔහු 2004 දී ඉස්තාන්බුල්හි හෝටලයකදී අඩි 9යි අඟල් 2ක් දුරකට ඇසෙන් කිරි විදිමින් මේක ඔප්පු කරලා පෙන්වලා තියෙනවා ටෙනිස් පිත්තක් ඇඟ වටා දඟර ගසන්න නෝවේවල උපත ලබා ඕස්ට්‍රේලියාවේ ජීවත් වන කැප්ටන් ෆ්‍රෝඩෝ අරුම පුදුම රබර් මිනිසා විදිහට හඳුන්වනවා ඒ ඔහුගේ විකාර රූපී ඇඟ දඟර ගැසීමේ හැකියාව තියෙන නිසා වැඩිම ප්‍රමාණයක කඩු ගිලීම සම්බන්ධවද මොහු ලෝක වාර්තාවක් තබා තිබුණත් වැඩි අවධානය යොමු වෙන්නේ ඔහුගේ ශරීරය දඟර ගැසීමේ හැකියාවට කැප්ටන් ෆ්‍රෝඩෝට හිස සහ උරහිස් අඹරා ටෙනිස් පිත්තක් තුලින් යවා රඳවා ගැනීමේ හැකියාවක් තියෙනවා